තත්ත්වෙ මොකද්ද කියන එක පැහැදිලි නෑ. කොහොමද මේ වෙලාවේ මට පැහැදිලි මේ ජවිපේ ගහලා තියෙන්නේ වැරදි බෝලයකට හයේ පාරක්. හරි? ඒක තමයි මෙතන තියෙන දේශපාලන පැටලවිලි. ඒ හයේ පාරක් ගැහුවා ගහපු එදා එක කැච් එකක් වෙලා තියෙන්නේ. අවුට්. එච්චරද තියෙන්නේ. හයක් ගහ ප්‍රජාතන්ත්‍රවාදී කියන පාටේ අරගෙන තියෙනවා. හරි? බැලූ බැලමට හරි වගේත් වේනවා. හැබැයි අවසානයේ පාටේට මුවා වෙලා ඉන්නේ කවුද? ජවිපේ ආරක්ෂා කරන්න හදන ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදී මේකෙන් රැකෙන්නේ නැහැ. ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී රැකෙන්නේ නැහැ. ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රජාතන්ත්‍රවාදී රැකෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාටේ හරියටම අර්ථකථනය කරන ගත්තම අවසානයේ රැකෙන්නේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයත් බැඳුම් කර මංකොල්ලේ හිටපු කණ්ඩායමත් විතර එක්සත් ජාතික පක්ෂය රැකෙන්නේත් නැහැ ඒක. හරි? ඒසම මේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න කියලා කෑ ගහන අය කෑ ගහලා පෙන්නමින් ඉන්නේ ඒක. ඒක නිසා තමයි දැන් මේ අපේ ලේකම්තුමා කුවාගේ මෙතනදී දැන් පහුගිය සතියම ඔබ කතා කරමින් හිටිය ඔබ දැක්ක අධිකරණය අපිට ගරු අධිකරණය මෙහෙම හොඳ තීන්දුවක් දුන්නා හොඳ තීන්දුවක් දුන්නා බොහෝ අය කීමෙන් හිටිය එක්සත් ජාතික පක්ෂ අපිත් තියෙනවා ඒ වෙලාවේ අධිකරණය දීපු තීන්දුව අපි කාටත් පිළිගන්නවා ඒ ගරු අධිකරණයට අපි සියලු දෙනාම ගරු කරන නිසා. හැබැයි ආපහු මේ හදිස්සිය කලබල වෙලායි මේ ජනාධිපතිගේ තීන්දුව හිටියොත් අපි නැවත මොකද්ද ක්‍රියාව අනුමත කළොත් අපි එකපොතුමි සටන් කරමු. මේ ඉස්සරහට ඒ කියලා හිතන බෝලෙකටනේ ආපහු ගහන්න හදන්නේ නේද? මේ ඇවිල්ලා ඉස්සරහට ඒ කියලා හිතන බෝලෙකට තව හයක් ගහන්න හදනවා අධිකරණ මෙහෙම වුණොත් දෙපැත්තට. ඒත් එහෙම බෑ. සා ජවිපේට ඇත්තටම මේකට මම දන්න ජවිපේට මේ ගත්තොත් එහෙම මේක ජවිපේට අනුව ගත්තොත් එහෙම මේක ධනපති ව්‍යවස්ථාව. හරිද? ධනපති ව්‍යවස්ථාව. එක්සත් ජාතික පක්ෂයේ ධනපති පක්ෂය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය ධනපති පක්ෂය. මේ පක්ෂ වලට එකතු වෙලා ඉන්න අනෙකුත් සියලු දෙනා සුළු ධනපති කණ්ඩායම්. එතකොට දැන් මේ ධනපතීන් සහ සුළු ධනපතීන් දෙකට බෙදලා ගහ ගන්න වෙලාව. මේකේ මැද්ද ජවිපෙට ඉඩක් නැහැ. භූමිකාව. හරි. එතකොට මේක ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා කියලා ඕම් පෙනී හිටියොත් රකින්නේ අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන මේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් අයින් කරපු එක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන එක මේ කියන්නේ. ක්‍රමවේදී හරි මොනවා හරි ව්‍යවස්ථාවේ ලියවිලි හරි වගන්ති හරි මේක ජවිපේ මයිකයි කියේ ගහලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා කියලා හයේ පාරක් ඒ ගහලා තියෙන හයේ පාර කැච් එකක් වෙලා තියෙන්නේ. ඔකටම ඇත්ත කතාව. ඉතින් ඒක නිසා ලාල්කාන්ත මේලා ඒ අය සමාජයේ විවිධ මතවාදවල විවිධ තීරණ ගන්න පුළුවන්. මොකද පන්ති ජවිපේ පන්ති විග්‍රහයට අනුව මේ ස්කෑන් කරාම මේ දෙකම හවු වෙන්නේ නැහැ. අපිව හවු වෙන්නේත් නැහැ, රනිල් හවු වෙන්නේත් නැහැ. ඒ නිසා ඒ ස්කෑන් කරොත් ඒගොල්ලන්ට එන්න විදිහක් නැහැ. මේ පන්ති විග්‍රහයට අනුව මේක වැටෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒක නිසා ඒක අදාළ නැති පන්දුවක්. මේක නිකන් අර නෝබෝල් එකකට ගැහුවා වගේ නිකන් අර වයිට් යන්න තීච්චක පැනලා ගහලා තියෙන හයක්. දැන් අවුට් වෙලා තියෙන එක තමයි මට පේන්නේ.